26 දෙනෙකුගෙන් යුත් රණවිරු තාරක අතර පළමු කණ්ඩායම ලෙස 13 දෙනෙක් අද මේ වේදිකාවේ ගීත ගායනා කරනවා. ඒ අතර මේ වේදිකාවට එන අවසාන ගීතරුව රණවිරු තරුව. ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරන බලනැවි අරවින්ද හේරත්. තරගයට අද දවසේදී එකතුනේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ බලනැවි අරවින්ද හේරත්, කේ වෙංගඩසාල මහේවත්, කේ වෙංකට් මහතාගේ ගොපළු හඬ චිත්‍රපටයේ ගීතය තමයි ඔහු ගායනා කළේ. ජීවරාණි කුරුකුල සූර්ය මහත්මිය ඔරුවේ යනකොට ටෝනි රණසිංහ මහතා ඉවුරේ ඉඳන් තමයි මේ ගීතය ගායනා කරන්නේ. මා යොමු වෙනවා විශාරදතුමන් වෙතට. මේ වේදිකාවට විවිධත්වයක් ඕනේ. ඒක තමයි මේ රණවිරු රියල් ස්ටාර් වේදිකාවේ ප්‍රධානම අරමුණ. මං හැමදාම කියනවා වගේ නිකම්ම නිකං ගායනයක් ඉදිරිපත් කරනවා නෙමෙයි. එතකොට දැන් ඔබ අද ඔන්න පොඩි විවිධත්වයක් ප්‍රේක්ෂකයන්ට ලබා දෙනවා. හැබැයි ඒ අතරිනුත් දැන් මේ වයලීනයක්, ඒ වගේ තත් භාණ්ඩයක්, එහෙමත් නැත්තං මේ හාමෝනියම් එකක්, සර්පිනාවක්
එහෙම වයමින් ගීත ගයනවා අපි ඕන තරම් දැකලා තියෙනවා. එහෙම ගයන්නත් පුළුවන්. මේ සමන් මේ සුෂිර භාණ්ඩයක් වෙච්ච මේ හුලඟින් කටින් පිඹින භාණ්ඩයක් තමයි බටනලාව. ඉතින් මේ බටනලාව ගයම් වයමින් ගැයීම ටිකක් අමාරුයි. ඉතින් ඔබ මා පුදුම මහා අභියෝගයක් බාරගත්තේ. හරිම වටිනවා ඒක මේ වේදිකාවට. අභියෝගවලට අපේ අධ්‍යාපන ඇමතුමා නිතරම කියන එකක් තමයි මේ බන්දුල ගුණවර්ධන ඇමතුමා අභියෝගවලට ආදරය කරන්න කියලා. අභියෝග ආදරෙන් බාර ගන්න කියලා. ඉතින් ඔබ අභියෝග ආදරෙන් බාරගත් කෙනෙක් විදිහට මං බොහොම අගයනවා ඔබ මේ වෙලාවේ. ඔබේ ගායන හැකියාවත් සෑහෙන දියුණු වෙලා තියෙනවා. දැන් මේ මේ දැන් මෙතෙක් ගයපු ගීතවලට වඩා වෙනස් රිද්මයකට තමයි ඔබ මේ ගීය ගැයුවේ. දැන් අපි ගයන සාමාන්‍ය රිද්ම නෙමෙයි මේක 3-2-2 බෙදෙන මේක හරි අමාරු රිද්මයක් ගයනකොටත් ඒක දැනෙනවා. මේක හින්දි ගීතයක අනුකාරක ගීතයක් නේද යශෝද? මුල් ගීතය මොහම්මද් රෆී විසින් ආකාශ්දීප් චිත්‍රපටියට ගායනා කළේ. චිත්‍රගුප්ත කියන භාරතීය සංගීතඥයා තමයි මේ අපූරු තනුව නිර්මාණය කළේ. මට හිතෙනවා මේ ගීය දැන් මේ තරගකරුවන් සියලු දෙනාම ශ්‍රවණය කරානම් හොඳයි සමන්ත. මේ මොකද දැන් මේ වේදිකාවට අපේ ආරක්ෂක ලේකම්තුමා කියලා තියෙන නිර්මාණශීලී බව එකතු කරන්න කියලානේ හැම විටම කියන්නේ එතුමා. එතකොට දැන් මේක හින්දි ගීතය ඔබ ශ්‍රවණය කළා තියෙනවද? හරුන් ලන්ත්‍රා ගයන සිංහල ගීතය ශ්‍රවණය කළා තියෙනවද? මේ දෙකම ශ්‍රවණය කරන්නට ඔබට ලැබුණාද? නෑ, සිංහල ගීතේ පමණයි මම අහලා තින්ස. මේක නිර්මාණශීලී එකතු කිරීම වලට හොඳ උදාහරණයක් මේ ගීතෙන් දෙනවා. ඒ කියන්නේ මේ හින්දි ගීතේ තනුව යම් හේකින් පොඩි පොඩි වෙනස්කම් කළා තමයි හරුන් ලන්ත්‍රා ගායනා කළා තියෙන්නේ මේ ගීය. ඉතින් මේ මේ තරගකරුවන්ට විචිත්‍රත්වය එකතු කරන්න, විවිධත්වයක් එකතු කරන්න, නිර්මාණශීලී බව එකතු කරන්න හොඳ ගීයක් කියලා මං හිතනවා මේක. අර දැන් උදාහරණයක් වශයෙන් ඒකේ පළවෙනි පේ ගීපාද දෙක ගත්තොත් සිංහල එකේ තියෙන්නේ මගෙනාමලි බැඳියාදරේ නනමාලියයි මෙනිකේ ඔයා. හින්දි ගීතේ මෙහෙම තනුවක් නෑ. ඔය ওই තරම් විචිත්‍ර නෑ ඒක. ලලලාලලේ තලලාලලේ ලලලාලලේලාලාලාලා අර පිටවී ගියා. එහෙම ගයලා නෑ මේ හින්දි ගීතේ. ඉතින් දැන් මේකෙන් මම කියන්න යන්නේ හරුන් ලන්ත්‍රා ශිල්පියා මේ ගායනය ඉදිරිපත් කරනකොට එතුමාගේ නිර්මාණශීලී බව මේකට ඇතුළත් කරලා තියෙනවා. ඉතින් ඒක තමයි මේ වේදිකාවෙත් මේ තරගකරුවනොත් ඇවිල්ලා කළ යුත්තේ. හැබැයි ඒක හරි පරිස්සමෙන් කරන්න ඕනේ. දැන් ඔබ මේ ගීතයට විවිධ නිර්මාණශීලී බවක් එකතු කළා. ඔබේ හැකියාව බොහොම හොඳින් අපි අගයනවා. හැබැයි ඉතින් මේ විනිශ්චය මණ්ඩලයේ මේ ආසනේ ඉඳගත්තහම අපි තිදෙනා අද ජැක්සන් සහෝදරයා නැතත් අපට කොච්චර ගැයුවත් මදි. ඒක තමයි මේ අර මාලනී ෆොන්සේකා මැතිණිය කිව්වා වගේ අපි අපට ඕනේ අපි අමාරුවේ වැටෙන්න. ඒ තරම් තරගකාරී බවක් සූක්ෂ්මව ඔබ ඉදිරිපත් කළ යුතුයි. ඉතින් අපට තව තව ඕනේ මේ මේක රසවත් ගීයක්, රසවත් තනුවක්, ඔබටත් හොඳින් ගයන්න පුළුවන්. ඉතින් තව ඕනේ අපට. ඒ නිසා හොඳින් අභ්‍යාස කළා, හොඳින් බොහොම සංයමයෙන් මේ වාගේ තනු ගයන්න තව තවත් ඔබට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා බොහොම ආදරෙන්.